ජාතික පරියේෂණ කවුන්සිලයට ඉතාම සතුටු දවසක්. මොකද අපි අපේ තියෙනවා මේ මං කතාව කොටස් දෙකකට කඩනවා, එකක් තව කෙනෙකුට බාර දෙනවා. අපේ තියෙනවා මේ අපේ මේ ජාතිය ගොඩනැගීමට, එහි ආර්ථිකය ගොඩනැගීමට, නවෝත්පාදන ආදියට උපකාර කිරීමට මුදල් මූල්‍යමය ආධාර දෙන එක තමයි අපි මේ නැෂනල් රිසර්ච් කවුන්සිල් එකෙන් කරලා තියෙන්නේ. කලක් වෙනකොට අපි අවබෝධ කරගන්නවා මේ දැන් කාලේ තියෙන රිසර්ච් තනියම කරන්න අමාරුයි, මල්ටි ඩිසිප්ලිනරි ක්ෂේත්‍ර කීපයක් එකතු වෙලා කරන්න ඕන කියලා. ඒ අනුව තමයි මේ ටාගට් ඔරියන්ටඩ් ග්‍රාන්ට් ආරම්භ කළේ. දැන් කලින් අපිට තිබුණා ඉන්වෙස්ටිගේටර් ඉන්වෙස්ටිගේටර් ඩ්‍රිවන් ග්‍රාන්ට් කියලා. දැන් ඒවට අපි දෙනවා ලක්ෂ 30ක් පමණ වෙනකම්, මේ දිනවල කලින් ඊටත් වැඩිය දුන්න 50ක් වෙනකම් තම තමාගේ පරීක්ෂණ කරද. ඒ පරීක්ෂණ ගොඩක් ඒවා අපි හිතුවට මේ ප්‍රෙෂර් එකට ගියා ප්‍රමාණය මේකෙන් කීයක් හම්බුණාද, ඊළඟට මේකෙන් මොනවද තියෙන අවුට්පුට් එක, ඉතින් කොමර්ෂලයිස් වුණාද ඕවා. දැන් ඒවා ඒ කාලේ අපි බැලුවෙත් නැහැ. ඇත්තටින් දැන් ඒවා අත්‍යවශ්‍ය වෙලා තිනවා රට ගොඩ ගැනීම සඳහා. ඉතින් ඒවා යනවා. හැබැයි ඒවා ගොඩක් වෙලාවට අවසාන වෙන්නේ මේ පරීක්ෂණ පත්‍රිකාවලින්. ඒ ප්‍රොෆෙෂර්ෂිප් එකක් එහෙම අරගන්න පුළුවන්. ඒ ගොඩක් එහාට යනව අඩුයි. නමුත් ඊළඟට මේ දෙවෙනි ඒවා තියෙනවා අපේ තව PPP ග්‍රාන්ට් කියලා එකක්. ඒ කියන්නේ ප්‍රයිවට් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්. අපි ලක්ෂ 50ක් දෙනවා NRC එකෙන්. තව ප්‍රයිවට් සෙක්ටර් එකෙන් ප්‍රයිවට් පබ්ලික්. ඒතොර අපි තව ප්‍රයිවට් සෙක්ටර් එකෙන් තව 50 ලක්ෂ 50ක් දෙනවා. ඒතොර ලක්ෂ 100ක් ඒක ගවර්මන්ට් ඉන්ස්ටිටියුට් එක, විශ්වවිද්‍යාලයක පරීක්ෂණ ආයතනයක අයට ඒක අල්ලලා එතකොට ඒ පරීක්ෂණ කරගෙන යන්න පුළුවන්. ඒකත් ගොඩක් සාර්ථකව මේ දිනවල කරගෙන යනවා. මේ තියෙන්නේ ටික අඩුවෙන් තමයි මේව හම්බෙන්නේ. මොකද මේකේ ලක්ෂ 500ක් දෙනවා, 50 මිලියන් මේ වගේ ප්‍රොජෙක්ට්ස් වලට. ඉතින් මේක දැන් එහෙම ගොඩක් සාර්ථක වෙනවා අඩුයි. ඉතින් මේ අපි මේ වෙලාවේදී අත් වශයෙන්ම මේ මහාචාර්ය මෙත්තිකා ඇතුළු විතානගේ ඇතුළු ඒ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා මෙවැනි මුදලක් අරගෙන ඒකෙන් ප්‍රයෝජනවත් වැඩක් රටට වැඩදායක වැඩක් කරන්න. දැන් මේවා තමයි ඇත්තටම කරන්න ඕනේ වැඩ. දෙවෙනි ප්‍රශ්න තියෙනවානේ, දැන් අලියෝන්ගේ ප්‍රශ්න තියෙනවා එක එක. ඒවා තමයි අපි ඇඩ්‍රස් කරන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට මේ ඒවා ඇඩ්‍රස් කරනවා අඩුයි. ඉතින් ඒක ඒ අවබෝධය අපි පරිශ්‍රකයන්ටත් ලබා දෙන්න ඕනේ. ඉතින් මේ මල්ටි ඩිසිප්ලිනරි කියන මේ ක්ෂේත්‍ර කීපයක් එකතු වෙලා කරපු එකේ ඉතින් විශේෂයෙන්ම ජාතික විශ්වවිද්‍යාලය, එතකොට විවෘත විශ්වවිද්‍යාලය, ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලය, ඒ වගේම මේ එනර්ජි ආයතනය, ජාතික ඉංජිනේරු පරිශ්‍රණ සභාව, ඒ වගේම විශේෂයෙන්ම වෙස්ටර්න් වේස්ට් මැනේජ්මන්ට් ඔතොරිටි කියන මේ ආයතන පහක් එකතු වෙලා තියෙනවා. ඉතින් එහෙම එකතු කරලා තමයි මේ පරිශ්‍රණය මේ විදිහට නිමාව දකින්නේ. මම ආරාධනා කර සිටිනවා මේ ටාගට් ඔරියන්ටඩ් ග්‍රාන්ට්ස් සබ් කමිටි එකේ සභාපති වශයෙන් කටයුතු කරන මහාචාර්ය විරංග කරුණානත් මහත්මයාට මේ පොඩි වචන කිහිපයක් කියන්න කියලා.